Safeguard hand sanitizer නවතම නිෂ්පාදන පෙළ නිරෝගිමත් දිවියකට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දුර කාලය තුළ මෙරටට පැමිණෙන එරට ඉහළම මට්ටමේ රාජ්‍ය නිලධාරියා වන්නේ මයික් පොම්පියෝ මහතායි. ඒ මහතා අද දිනේ ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමෙන් අනතුරුව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඇරයුමක් පරිදි හෙට දිනේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඔහුගේ දෙදින නිල සංචාරය අතරතුරදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් සමග නිල වශයෙන් සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ දෙදින නිල සංචාරය වෙනුවෙන් මේ වන විටත් මෙරටට පැමිණ ඇති ඇමරිකානු ආරක්ෂක භටයින් ඇතුළු පිරිසක් රැගත් ගුවන් යානය සම්බන්ධයෙන්ද දැඩි කතාබහට ලක්ව තිබෙනවා. දැන් මෙතන තිබෙනවා ග්ලෝබ් මාස්ටර් 3 කියන මේ ගුවන් යානය ලංකාවට පැමිණියා මීට දින කීපයකට පෙර. දැන් මේ සාමාන්‍යයෙන් ඇමරිකන් සෙබළුන් 130 ගණනක් ගෙනියන්න පුළුවන්. ඒතර අපි දන්නේ නැහැ දැන් මේකේ වාහන සියල්ල ගෙනින්න පුළුවන්. ඒතර මේ රාජ්‍ය ලේකම්වරයාට පෙර පැමිණි ඔහුගේ ඇඩ්වාන්ස් ටීම් එක. මේ පුද්ගලයන් කවුද? මේ පුද්ගලයන්ට අදාළ කරන කොරෝනා නීති ක්‍රියාත්මක වෙන්නේ කෙසේද? ඇමරිකන් රාජ්‍ය ලේකම් ශ්‍රී ලංකාවට 28 වෙනිදා පැමිණෙනවා කියලා. ඒ අනුව ඊට ප්‍රථම ඔහුගේ චරපුරුෂයෝ ආවා, පෙර ගමන් කරු ආවා. එතකොට මේ ආපු කිසිම කෙනෙක් විරෝධාන ප්‍රතිපත්තිය යොමු වෙලා නැගුණු කරලා නැහැ. එක රටක් නම් එක නීතියක් නම් නීතිය හැම කෙනාටම එකසේ ක්‍රියාත්මක විය යුතුයි කියන එකයි අපේ මතය. මිලිටරි ගුවන් යාන ලංකාවට ඇතුල් වීම ගැන පෙරහන්දී ජාතික බලවේගයයි වල නම විකුණන් කහු පිරිස් දැන් මොකෝ කියන්නේ මයික් පොම්පියෝ පැමිණීම වැදගත් කාරණේ ඔහු ගෙන එන පණිවිඩය ඔහු බොහොම විවෘතවම කිව්වා ඉතා පැහැදිලිව කිව්වා ඉන්දියන් සාගරයේ චීනයේ හා රුසියාවේ ව්‍යාප්තිය වැළැක්වීමටයි අපි එන්නේ ඒ සඳහා ශ්‍රී ලංකාව සූදානම් විය යුතුයි අපිත් එක්ක එකට කටයුතු කරන්න එහෙනම් ඒක එහෙම නැහැ අපි එහෙම ව්‍යාප්තියකට කටස්කරුව නෙමෙයි අපි නොබැඳි ප්‍රතිපත්තියක ඉන්නේ කියලාවත් කියන්න කොන්දා මේ දේශමාමකයි කියන ආණ්ඩුවට තියෙනවද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දියුරුම් ගත් අවස්ථාවේදී එතුමා විදේශ ප්‍රතිපත්තිය ගැන ඉතාමත් වැදගත් අදහසක් ප්‍රකාශ කළා එතුමා කිව්වා අපි සියලුම රටවල් සමග මිත්‍ර සම්බන්ධතා පවත්වාගෙන යනවා අපි කිසිම රටකට අවස්ථා සපයා දෙන්නේ නැහැ ශ්‍රී ලංකාව පාවිච්චි කිරීමට වෙන රටකට කිසිම හානියක් කරන්න ඒ එකම එතුමා කිව්වා අපේ රටේ අභ්‍යන්තර කටයුතු වලට මැදහත් වීමට කිසිම රටකට අවකාශ ලබා දෙන්නේ නැහැ කියලා. විශේෂ ගිවිසුමක් ඉලක්ක කරගෙන නෙවෙයි එතුමා එන්නේ. මේ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් මෙරටට පැමිණ සිටින විදේශ නියෝජිතයන්ට නිරෝධායන නීති බලපෑම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා. ඔහු පැමිණෙන්නේ රටට පැය 27කටත් වඩා අඩු කාලයක රාජ්‍යතාන්ත්‍රික දූත ගමනකට. ඒ වගේ අවස්ථාවකදී නිරෝධා දවස් 14ක නිරෝධායනය කිරීමේ අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැ. මොකද ඔහු ඒ වගේ කෙනෙක් එන්නේ සීමිත පිරිසක් ආශ්‍රය කරන්න හමු වෙන්න. ඒ වගේම සීමිත සංචරණයක් සහ සීමිත කටයුත්තක් සඳහා. ඒ වගේ අවස්ථාවකදී සාමාන්‍යයෙන් ඕනෑම රාජ්‍යතාන්ත්‍රිකයෙක් තමුගේ රටින් පිට වෙනකොට, ඒ වගේම ලංකාවට පැමිණෙනකොට පැමිණීමට කලින් PCR පරීක්ෂණයක් සිදු කර පැමිණෙනවා. ඒක නිසා එතනින් ගැටුවක් එන්නේ නැහැ. මේ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද පස්සුරුවේ ඉන්දියාවට පැමිණි අතර ඒ මහතා හෙට දිනේදී දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමෙන් පසු මාලදිවයිනේ සහ ඉන්දුනීසියාවේ සංචාරය කිරීමට නියමිතයි.